නොගත් රෝගයක් හේතුවෙන් කල්පිටියේ ලුණු ගොවීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ගොවීන් පවසන්නේ ඩිස්කෝ ඩිලීර් රෝගයෙන් පැටකන තමන් මෙම නව රෝගයේ හේතුවෙන් තවත් අසරණව ඇති බවයි. පසුගිය දෙසැම්බර් මාසයේදී කල්පිටිය ප්‍රදේශයේ ලුණු වගාවන්ට ඩිස්කෝ නම් ඩිලීර් රෝගය වැළඳීමේ හේතුවෙන් අක්කර 2000කට වැඩි වගාවක් විනාශ වී තිබුණා. ඩිලීර් නාශකයේ සිමින් තම වගාවන් බේරා ගැනීමට ගොවීන් දැරූ උත්සාහයද ව්‍යර්ථ වුණා. ඩිස්කෝ රෝගයෙන් බැටකෑ කල්පිටිය ගොවීන්ට දැන් තවත් අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබෙන්නේ තවත් හඳුනා නොගත් රෝගයක් තම වගා භූමියවල පැතිර යාමත් සමගයි. මේ එම නව රෝගයට නිරාවරණය වූ වගා භූමියක්. ඇසිඩ් ලෙස ගොවීන් මේ නම් කර තිබුණත් මෙතෙක් ඒ කුමක්ද යන්න නිශ්චිතව හඳුනාගෙන නැහැ. ලුණු ගසේ කොළ පිලිස්ස යාම එහි රෝගී ලක්ෂණය වන අතර එමගින් ගසේ වර්ධනය සම්පූර්ණයෙන්ම අඩාල වනවා. මුල මහත්ලා ගැට වගේ මාගේ වලට මුල පොඩ්ඩක් මේ කලුයි දෙන්නේ නේ වියලි දේශගුණයක තත්ත්වය තුලන් තත්ත්වය තියෙන ද මූලික වශයෙන් මේ අග්‍රස්තිය වියලීමකට ලක් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේක දීතික ආසාදනයක් ඇවිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට අපි මේක සැකනවා දිලිරයක් විදියට. එතකොට මේක නිසා කොළ ලුණු වල තියෙන ගුණාත්මය අඩු වෙනවා. ඒක වැඩිදුර අධ්‍යයනය කරන්න ඕන මේකේ පැහැදිලි රෝගය කියලා මොකක්ද හඳුනා ගන්න කිසා නික මර්ධනය අවසාන වශයෙන් යන්න තියෙන්නේ. ඒක කලින් මේකේ වගා රටාවල මර්ධන ක්‍රම ගොඩක් තියෙනවා. මේක ප්‍රතිකාරයේ ඉඳලා. ඒ සම්බන්ධ අපි මෙතනලා දරුවට කරා. මෙම රෝගයේ මැඩපැවැත්වීමට අවශ්‍ය දැනුම කඩිනමින් කෘෂි පරිශ්‍රණ නිලධාරින් මගින් වගාකරුවන්ට ලබා දෙන බවත් මෙම තත්ත්වය පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම කාර්යාලයේ පවසනවා. ලබන සතියේ වරක් උත්තරයක් කියන්නේ. මේක නිනා ලුණු පිළවන් විශේෂඥ මාත්‍රාව. ඒක ගෙන්නලා මේකට මොකක්ද වෙන විසඳුම ගැන හරියට අම්බලන්තොට අරවණමුල්ල ප්‍රදේශයේ දිවසක බහින් බස් වීමක් දුර දිග යාමෙන් නැතිව ආරවුලක් අතරතුර පුතා විසින් සිය පියා ඝාතනය කර තිබෙනවා. අම්බලන්තොට බැරගම අරවණමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ටීපී චන්ද්‍රසිරි නැමැති 57 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මෙය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ අද අලුයම 12:30ට පමණ නිවසේ ඇති වූ ආරවුලක් අතරතුර 35 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා විසින් පියාගේ හිසට මල් පෝච්චයකින් පහර දී ඇති අතර එම අවස්ථාවේදී ඔහු මිය ගොස් ඇති බවයි. එහිදී ආරවුල්ට මෙදිහත් වූ මවගේ කෙස් වැටියද පුත්‍රයා විසින් කපා දමා තිබෙනවා. කෙසේ වෙතත් සැකකරු මෙතෙක් අතරඟුරුගෙන නැහැ. මේ අතර පිරියන්දල හැඩිගම අලුත්පාර ප්‍රදේශයේ අතුරු මගක තිබේ දරුණු කැපුම් තුවාල සහිතව මියගේ තරුණයෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ 11:00 පමණ පිරියන්දල පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ පරීක්ෂාවකදී මෙම මළ සිරුර සොයාගෙන තිබුණා. නිදාගෙන හිටියේ ඉතින් බඳු දෙන මොළේ හින්දා තමයි අපි ගිහිල්ලා බැලුවේ. ඒ බලනකොට තමයි මොළේ තියෙන හැටි හිතේ. පොලිසිය සිදු කළ පරීක්ෂාවකදී මියගේ තරුණයා සතුව තිබේ ඉතුරුම් ගිරුම් පොතක් සහ ජංගම දුරකථන දෙකක් සොයාගෙන තිබෙනවා. මියගේ තරුණයා වත්මලාන ජයසුමනාරාම ප්‍රදේශයේ පදිංචි සුමුදු සෙනවිරත්න නම් 26 වැනි තරුණයෙක් බවයි පොලිස් මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ. තරුණයා ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට පොලිසිය සැකපල කරන අතර සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ගලහ ප්‍රාදේශීය රෝහල මාස ගණනාවක සිට වසා දමා තිබීම හේතුවෙන් ප්‍රදේශීය ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. පසුගිය වර්ෂයේ තු කැටුම්කාරී සිද්ධියක් මත වෛද්‍යවරුන් සේවයෙන් නිවත් වීමත් සමග රෝහල වසා දැමීමට සිදු වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ගලහ ප්‍රදේශයේ ගම්මාන 28ක පුද්ගලයන් 25000කට ආසන්න පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇති එකම රෝහල වන්නේ ගලහ ප්‍රාදේශීය රෝහලයි. 2018 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ දරුවෙකු මිය යාම සම්බන්ධයෙන් ඇති වූ ගැටුම්කාරී සිද්ධියක් හේතුවෙන් රෝහල වසා දැමීමට සිදු වුණා. වෛද්‍යවරුන් තම සේවයෙන් ඉවත් යාමත් සමග රෝහලේ සියලු කටයුතු අඩපණ වී මේ වන විට මාස 5කට ආසන්න කාලයක් ගත වී අවසන්. මේ හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් කිලෝමීටර් 28ක පමණ දුරක් ගෙවා පෙර දිනේ ශික්ෂණ රෝහල වෙත යාමට ප්‍රදේශවාසීන්ට සිදුව තිබෙනවා. ක්ලිනික් එකක් නැහැ දැන්. තමේ මිනිස්සු උඟා දුක් විඳිනා බෙහෙත් නැති හින්දා. සුළු පිරිසක් කරපු දේ මම හිතන්නේ මුළු ගමටම සාපයක් වෙලා තිබෙනවද? හැකි ඉක්මනින් ගලහ ප්‍රාදේශීය රෝහල විවෘත කර දෙන ලෙස ගම්වාසීන් වශයෙන් ඉල්ලීමක් කරනවා. තස්තර මාත්‍ර සමාවෙන්ද වෙච්ච දේවල් වුණා හොස්පිටල් නැතුව උඟා කරදර වෙනවා. ඒ නිසා සමා වෙලා මීට පස්සේ අපි ඒ වෙන දේවල්ට ඉඩ දෙන්නේ නැතුව අපි බලාගෙන කරුණා කළා අපිට හොස්පිටල් අරින්ද. බෙහෙත් ගන්න ඉස්සිතාල නැපි. මොනෝදි කරලා ඉස්සිතාල නලා දෙන්න මහන්තියෝ. තවිනේ ප්‍රදේශ රසකින් වර්තා වූ පොත් කිහිපයක් දැන්. බේරුවල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලකට ඇතුළු වූ කාන්තාවන් තිදෙනෙක් රුපියල් 25000කට අධික භාණ්ඩ තුගයක් සොරා ගන්න ආකාරය වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
निवास इदिगिरीम सह सांस्कृतिक कटयुतु अमात्य सजित प्रेमदास महतागे जन्मदिने निमित्तेन लेदांदी में पुण्य कर्मयक पिलियंदल माखंदन संकल्प विहारेदी ईए दवस पुरा पवैत्तुना कोलंब पिहिटिय पुद्गलिक आयतनयकट अयत लोरु रथयक अंबिलिपिटिय प्रदेशये प्रवर्धन वेटसटहनक संदहा सहभागी वू अवस्थावेदी एहि सविकर तिबू विदुली जनक यंत्रयक पसुगियदा किसियम पिरिसक विसिन सोरागिन तिबेनवा मे पिलिबंदव अंबिलिपिटिय कुट्टिगल पोलिसियट सिदुकल पेमिनिल्लकट अनुव पैग पमन कालयक तुलदी सिद्धियट संबंधसयक करवन्न अतनंगुट गेनीमट पोलिस निर्धारणयट हेकिव अतर अनुसुरुव सिदुकल प्रश्न किरीमेदी अंबिलिपिटिय पदलंगल प्रदेशये संगमा तिबू विदुली जनक यंत्रय सोयागेनवा वादूव तलपीटी प्रदेश अदालुम यत्रुपेद्यक लरिरतेक गेटीमेन अणतुरक सिदूना अणतुरीन यत्रुपेदी गमनगत दहाट हेवरी तरुणेको मस्तानी ममियकोस एत्यातर यत्रुपेदी गमनगत अनेक पुद्गलया बरपतल तुवा लबा पानदुर रोहल तुलत करतेबेन क्यूबावेदी बस्रत्या कणतुरट लाक्कीमेन विदेश जातिकिन दैतुलुव पुद्गले नटनतेनेको मियगोस तिबेनवा රේදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම අනුතර සිදු ඇති බවයි වාර්තා වන්නේ 25 කිලෝමීටර්ස් දලා සිට ගුවන්තලම කියුබාවේ නැගෙනහිර පළාතේ සිදු බස් රථ අනතුරකින් 8 දෙනෙකු මිය ගොස් තවත් 33 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා මේගේ පිරිස අතරට විදේශිකින් සිව් දෙනෙකුද අයත් තුවාල ලැබූ අයගෙන් 5 දෙනෙකු බරපතල තත්ත්වයේ පසු වන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ බස් රථේ 40ක් ගමන් කරමින් සිට ඇති අතර එයින් 22 දෙනෙකු විදේශිකින් බවයි වාර්තා වන්නේ बसवते मेलेस अंतर लक्वे बेरकोवा सह गोवा नगर अतर गमन करमें वेदुरुट वेगे पालने करगेनिमेन बसवते पेरलिया मेन मेम अणतर सिद्वेति बवट विदेश वार्तावल वेडदुरुट संधान SpaceX समागम फाल्कन 9 रॉकेट याने आधारेन इरिडियम संवेदन चंद्रका कीप्याक गुवन गत करति बेनवा ए कैलिफोर्निया वे वेंडेनबर्ग गुवन हमुदा कंदुरे सिटाई 4 3 2 1 ignition lift off of Falcon 9 දින කිහිපයක් පුරා ඇදහළුණු දහරානිපාත වර්ෂාවත් සමග පෙරු රාජ්‍යයේ ගංගෝතර තත්වයක් හටගෙන තිබෙනවා එරට සිදු නායාමක් ආපදාර ලකු ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට යොදාගත් ඩ්‍රෝන් යානයක කැමරාවක මෙලෙස පටගත වී තිබුණා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් දව ක්‍රීඩා අරමුදලක් සහ පෝෂණ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනන්දු මහතා පවසනවා. ඊයේ බදුල්ලේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ක්‍රීඩාව අද එදා තිබ්බ ක්‍රීඩාව තරම් නීරි තත්වයක නැහැ. ඒ වගේම ක්‍රීඩාවට තරුණ දරුවෝ පිට්ටනිය වලට අපි පිට්ටනිය වලට පුරකාගෙන ඉස්කෝලෙන් ඇරිලා බත්කට කාලා පිට්ටනියට දුවන යුගයේ දැන් නැහැ. ඉස්සර අපි දැක්කේ එක්ක ඉස්කෝලට ඇද්දිත් බත් පිටක් කරන් යනවා ඒක බෝලයක් ඉස්කෝලට අරන් යනවා අද කාලේ දරුවෙක් මම ටෙලිකොම් උත්තරමේ තිබේ අරන් යන්නේ ෆෝන් එක. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ෆෝන් එක තමයි උස්සන් යන්නේ ගහන්නේ ගේම් එතනින් හැට සක්‍රීය ක්‍රීඩාවක් කරන්න දරුවෝ උනන්දු වෙනවා හරි අඩුයි. ඒක තමයි මේක සමස්ත ප්‍රශ්නයක් ලෝකෙම මේ ලංකාවේ මේක මහා ඉක්මනට ගිහිල්ලා තියෙනවා. ඒක හරි අවාසනාවක් තරුණ දරුවෝම ක්‍රීඩාවට නැඹුරු කරගන්න අපි විශේෂ වැඩපිළිවෙලක් ගන්නවා. අද ක්‍රීඩකයොන්ට ක්‍රීඩා කරගෙන යන්නත් විශාල සහයෝගයක් නැත්නම් හරි අපහසුතාවෙන් ගොඩක් තියෙනවා. ඉතින් අපි අලුත් ක්‍රීඩා අරමුදල ක්‍රීඩා පනතා ක්‍රීඩකයන්ට සහයෝගය දෙන්න පුළුවන් ක්‍රමවේදයක් ඒ වගේම පෝෂණ වැඩපිළිවෙලක් ඉගියේදී ලබා දෙන වැඩපිළිවෙලක් මේ සියලු දේ කරන්නට අපි මේ අවස්ථාවේ අධිරන් කරන් ඉන්නවා නිසා විශ්වාස කරන එක හරි අමාරුයි කෙටි කාලිනව මේ සියලු දේවල් කරන්න බෑ මේක දැන් මට වෙලා තියෙන්නේ මැරතනයක් වගේ දුවන්න ඕන රේසයක් ඉන්නේ මීටර් 100 වගේ හයියෙන් ඉක්මනට දුවන්න ඕනේ ඒ නිසා උතුමාලගෙන් මම සහයෝගය මේ අතර එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි නාලිකාවක් විසින් සංවිධානය කරන දෙවන්තම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය වන FM දෙරණ ක්‍රිකට් කාණිවල් දීප ව්‍යාප්ත ක්‍රිකට් තරගාවලියේ බස්නාහිර පළාත් සහ කොළඹ දිස්ත්‍රික් තරඟ අද හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ඒ අනුව අද දවසේ පැවැත්වෙන තරඟ අතරින් දක්ෂතම ප්‍රතිකරුවෙකු සහ පන්දු යවන්නෙකු තෝරා ගැනීමටද FM දෙරණ කටයුතු සංවිධානය කර තිබෙනවා. එළැඹෙන සතියන්තයේදී අන්තර් පළාත් තරගාවලිය හා අවසන් මහා තරගයේ දිවා රාත්‍රී තරඟයක් ලෙස අතුරුගිරිය වානි संस्था क्रीडांगणी दी पवित्र निर्णय मिताय इस समय इन आदर्श ने मध्य प्रदान को प्रकाशित में तक नमस्कार अब समय का शुभ दिवस है।